හරි හරිකම් අපි ඇත්තටම සරල භාෂාවෙන් කියනවා නම් රට සහ මහජනතාව බරපතල අර්බුදයකට ලක් වෙලා තියෙන්නේ මේ වෘත්ති සමිතිය හින්දා, එහෙම නැත්නම් මේ වෘත්ති සමිතිය කරුණු හෙලිදරව් කරන හින්දා වගේ එකක් තමයි ආණ්ඩුවට පෙනෙමින් තියෙන්නේ. ආණ්ඩුව පෙන්වන්නට උත්සාහ කරමින් ඉන්නේ. දැන් බොරතෙල් සම්බන්ධයෙන් ප්‍රශ්නය ගත්තාම කාංචන විජේසේකර ඇමතිවරයාට හිතෙනවා නම් මේ වෘත්ති සමිතිය දඩයන් කරාට පස්සේ මේ ප්‍රශ්නේ බේරා ගන්න පුළුවන් කියලා අපි විජේසේකර ඇමතිවරයාට කියනවා අභියෝගයක් විදියට. ඔබ ඔප්පු කළ යුතුයි මේ රටට, ඔබ මේ බොරතෙල් ලබා ගන්නා සමාගමත් එක්ක දේශපාලන සම්බන්ධතාවයක් නැහැ කියන. ඒ වගේම මේ රටට මේ මොහොතේ එන්නේ හොඳම බොරතෙල් වර්ගය කියලා ඔබට ඔප්පු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඉතා පැහැදිලි මේ රටේ මේ තාක්ෂණය පිළිබඳව ගන්න සියලු දෙනා මේ මොහොතේ කියන එකක් තමයි අපේ රටට කියන බොරතෙල් වර්ගය සුදුසුම බොරතෙල් වර්ගය නෙවෙයි. ඒ වගේම ඒක පිරිපහදු කිරීම හරහා අපිට විශාල අවාසිදාර්ශී තත්ත්වයන් රැසක් සිද්ධ වෙනවා කියන එක. ඒතර මේක වෘත්තීය සමිති දිගින් දිගටම පෙන්නලා දෙද්දී වෘත්තීය සමිති දඩයක් කරනවා කියන එක ඇතුලේ කාන්තර විජේසේකර ඇමතිවරයා ඔප්පු කරනවා මේ රටට වැරද්ද හංගලා වැරදිකාරයා ආරක්ෂා කිරීමේ පිළිවෙතට එයා ඉන්නවා. ඒ ඇයි වැරදිකාරයා ආරක්ෂා කරන්න හැම වෙලාවෙම ඒ ආරක්ෂා කිරීමෙන් Tamanට වාසියක් ලැබෙනවා නම් විතරයි. ඒ නිසා අපි කාන්චන විජේසේකර ඇමතිවරයාට කියනවා ඔබ ඔප්පු කරන්න මේ සමාගමට දේශපාලන සම්බන්ධතාවයක් ඔබට නැහැ කියන එක. ඔබ ඔප්පු කරන්න මේ රටට මේ මොහොතේ ගේන බොරතෙල් වර්ගය තමයි රටේ මිනිසුන්ට වාසිදාගතම බොරතෙල් වර්ගය කියලා. එහෙම කියන්න බැරි නම් අපි ඔබට කියනවා ඔබ මේ වංචාවේ කොනක ඉන්නවා, ඔබ මේ කොමිස් මුදලේ කොටසක් ගන්නවා. එනිසා අපි අභියෝග කරන්නේ වෘත්තීය සමිතිය දඩයම් කරන්න ඉස්සෙල්ලා ඔබ මේ සම්බන්ධයෙන් විවෘතව කතා කරන්න පුළුවන් තැනකට එන්න. විවෘතව මේක කතා කරලා පුළුවන් නම් ඔප්පු කරන්න මේ සමාගම් සහ සමාගම් අතර තියෙන සම්බන්ධතාවයත් එක්ක තියෙන ගැටලුව. එනිසා අපි ඉතා පැහැදිලිව කියනවා මේ රටේ මිනිස්සු මේ මොහොතේ ඉතා අමාරුවෙන් ඉන්න වෙලාවෙත් මේ ඇමතිවරු සහ සමහර නිලධාරීන් එකතු වෙලා හැමතැනම කරන්නේ කොමිස් ගැනීම සඳහා මේ තියෙන ඩොලර් ටික, මේ තියෙන සම්පත් ටික එහෙමයි ගෙනියන එක. ඒ නිසා වෘත්තීය සමිති පේන්න බෑ. වෘත්තීය සමිති ඉන්නවට කැමති නෑ. මේ හෙලිදරව් කියන කරන කාරණාවට කැමති නෑ. මේක විජේසේකර ඇමතිවරයාගේ විතරක් තත්වයක් නෙමෙයි. අපි ආණ්ඩුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා ඔබ මේ රට හදනවා කියලා කිව්වට ඔබ වෘත්තීය සමිතිවල කටවහන්න හදනවා නම්, මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරන එක නවත්තන්න හදනවා නම්, වෘත්තීය සමිතියක් විරෝධතා කරනකොට ත්‍රස්තවාදීන් කියලා අල්ලගන්න යනවා නම්, මේ හැම එකෙම කියන්නේ ඔබට මේ රට හදන්න නෙවෙයි උඹලා මේ රටේ හොරකම් කරන හොරු ටික ආරක්ෂා කරන්න. දැන් අපි හැමෝම බලාගෙන හිටියා 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගේනක මේ ලෝකේ හිටපු හැමෝම අපිට කිව්වේ රනිල් වික්‍රමසිංහ කියන මහා ප්‍රජාතන්ත්‍රවාදී ආවොත් ඕක ටොයිස් කිව්වා. හරි ලේසි කිව්වා. මොකටද අපි කරදර වෙන්නේ අනිවාර්යයෙන්ම කරනවා කියලා. අපි අභියෝග කරා ඒ අයට රනිල් වික්‍රමසිංහ කියන්නේ බලය අත්හරින මිනිස්සෙක් නෙවෙයි, පුටුවේ ඉඳගත්තුත් ඒ බලය අත්හරින්නේ නැහැ කියලා. අද වෙනකොටත් ඒක ඔප්පු වෙලා තියෙනවා. අද නෙවෙයි හෙට, 22 අද නෙවෙයි හෙට. සමහරු දැන් කියන්න යනවා බැසිල් රාජපක්ෂ කකුලෙන් අදිනවලු, රාජපක්ෂවරු තව කතාවක් කියනවලු, දිත්තපුරවැසි භාවයලු ප්‍රශ්නේ වෙලා තියෙන්නේ, 2 මාර්ද 4 මාර්දදලු ප්‍රශ්නේ තියෙන්නේ. අපි කියනවා මේ එකක්වත් අපිට වැඩක් නැහැ. එක mantri දූරයක් තියාගෙන විධායක ජනාධිපති පුටුවේ ඉඳගන්න පුළුවන් වුණා නම් රනිල් වික්‍රමසිංහට 22 සම්මත කරන්න උවමනාවක් තියෙනවා නම් ඒක ටොයිස් වැඩක්, ඒක අවම වැඩක්. ඒ නිසා ඒක කරලා පෙන්නන්න නිකම් බොරු කතා කියලා මේක අද නෙමෙයි හෙට කියලා දැනට ගෙනියන්න එපා. ඒ නිසා ඔය ප්‍රජාතන්ත්‍රවාදී කතාව බොරුවක්. අපි බලන් ඉන්නවා මේවා කරන හැටි. අපේ රටේ මේ වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. අපේ රටේ මිනිසුන්ට අයිතිවාසිකම් නැහැ. අපේ රටේ මිනිසුන්ට කිසිම අවස්ථාවක තමන්ගේ ඌමනාවන් පිරිමහ ගන්න බෑ. ඒ කියන්නේ මේ රට බංකොලොත් කරලා තියෙන ඔය දේශපාලඥයෝ නෙවෙයි, ඔය නිලධාරීන් නෙවෙයි බංකොලොත් කරලා තියෙන්නේ අපි මේ රටේ මිනිස්සු. ඒ නිසා කරුණා කරලා මේ තත්ත්වය වෙනස් කරන්න අපි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ විදියට මේ මාසේ 27 වෙනිදා
මේ අරගලය ආයේ පටන් ගන්නවා. අපි මේ රටේ සියලු වෘත්ති සමිති වලට ආරාධනා කරනවා, සිවිල් සංවිධාන වලට ආරාධනා කරනවා, එන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී හඬ අපි නැවත විවර කරලා මේ මර්ධනයේ හස්තය පරාජය කරලා අපේ රට නැවත හරි පීල්ලට ගැනීමේ බලපෑම දාට කරමු. අපි ලෑස්ති අරගලය කරන්න, අපි ලෑස්ති ඔබේ තර්ජනය බාර ගන්න කියන එක අපි ඉතා පැහැදිලිව කියනවා.